කිසිම අලුත් දෙයක් නැහැ. ජනාධිපතිතුමා ගිය සතියේ ප්‍රකාශය කරයින් පස්සෙත් සුභාරංචියක් නම් සාමාන්‍යයෙන් එතුමා මුදල් ඇමතිවරයා හැටියට කරන ප්‍රකාශයෙන් පස්සේ අනිවාර්යයෙන්ම කොටස් වෙළඳ පොළ උඩට යන්න ඕනේ. මේ අද මොනවා වෙලා තියෙනද කියලා මම දන්නේ නැහැ. ඊයේ වෙනකන් ජනාධිපතිතුමාගේ ප්‍රකාශයෙන් පස්සේ කොටස් වෙළඳ පොළ කඩාවැටීමකට ලක් වෙලා තියෙන්නේ. ඒ වගේම ජනාධිපතිතුමාගේ මූණුවරෙන් මම දැක්කේ නම් ජනාධිපතිතුමා හිතපු දේවල් කරගන්න බැරුව වැටිලා තියෙනවා වගේ කියලා තමයි මට නම් තේරුණේ. ඉතින් ඒ නිසා අලුත් කතාවකුත් නැහැ. ඊළඟට ජාත්‍යන්තර ස්වෛරීත්වර බැඳුම් කරවලට මොකද්ද කරන්න යන්නේ කියන එක පිළිබඳව එතුමාගේ කතාවේ සඳහන් කිරීමක් කරෙත් නැහැ. ඒ වගේම දැන් දැනට ද්විපාර්ශ්වීය ණයවල ආපු එකඟතාවයන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරෙත් නැහැ. සම්පූර්ණ පුස් කතාවක් විතරයි. මේ ඔබතුමාලා විශ්වාස කරනවා මේක මුකුත්ම නැහැ කියලා. නමුත් දැන් ආණ්ඩු පක්ෂය නම් කියනවා මේක තමයි තියෙන එකම විසඳුම. ඔබතුමාලා ඒ කාලේ කිව්වා IMF යන්න යන්න කියලා. නෑ ඔබතුමාට තේරෙන්නේ නැහැ. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතුයි කියලා ගෝඨාභය ඉන්න කාලේ ඉඳන් අපි කිව්වනේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට හරහා මේක කළ යුතුයි. මේක වෙන විකල්පයක් නැහැ. නමුත් ආණ්ඩුව මේකට එකඟ වෙච්ච විදිය, මේක හැන්ඩල් කරපු විදිය මීට වඩා ප්‍රතිලාභ ගන්න පුළුවන් කමක් තියෙනවා. ඒක කරගන්න බැරි වීම ආණ්ඩුවේ නොහැකියාවක් කියන එකයි අපි කියන්නේ. මොකද හේතුව අනිත් ණය ප්‍රතිව්‍යුහගත කරපු රටවලුත් මූල්‍ය අරමුදල හරහා මීට වඩා ප්‍රතිලාභ ආරං තියෙනවා. අපට ඒ ප්‍රතිලාභ ගන්න බැරි වෙච්ච එක ගැන අපි කියන්නේ. ඒක ආණ්ඩුවේ නොහැකියාවක් කියලා කියන්නේ අපි. මේක විවාදයක් මේ වෙලාව තිබුණා. දැන් මොකද වෙන්නේ ඒක? මට පේන්නේ දේශපාලන අර්බුදයක් තියෙනවා. මොකද පැහැදිලිවම ආණ්ඩුව ඉරිතලීම් ගණනාවක් ගිහිල්ලා තිනවනේ. දැන් මේ ඡන්ද විමසීමක් කරලා විපක්ෂයෙන් ගන්නවා, අහම ගන්නවා, මෙහෙම ගන්නවා කියලා ලොකු නාට්‍යයක් ගෙනිච්චනේ. එනල මට පේන්නේ ආණ්ඩුව ඇතුලේ ඡන්ද ටිකවත් රැකගන්න බැරි තත්ත්වයක් තිබ්බ. ඒකෙන් තමයි විවාදේ කල් දැම්මේ. ඇත්තටම කී දෙනෙක් යන ඉන්නවද මන් නම් දන්නේ නැහැ. දැන් ජනාධිපතිතුමා ආපු දා ඉඳලම කියනවනේ අවුරුදු දෙකක් තිස්සේ කියනවා තාම ගියේ කෙනෙක් නම් හොයාගන්න නැහැ. හැබැයි ගියේ එක්කෙනෙක් එන්නත් අහනවා. ඔගොල්ලෝ දන්නවනේ ඉතින් හොයලා බලන්න මාධ්‍ය වේදීන් විදියට. දෙන්නගෙන් කෙනෙක්ද? නෑ ඒ ජනාධිපති වෙන්න කලින් ගිය දෙන්න නෙමෙයි. ජනාධිපති වුණයින් පස්සේ කෙනෙක් ගියානේ. හරි එන බොමිසුදි. අනුරාධපුරෙන් ගියේ නෑනේ. සත නිවුස් ප්‍රධාන පෝත්‍රිකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව subscribe කරන්න.